හොඳයි පුතේ අපි අද දවසේ මුලින්ම පන්තියේ අපි කරන්නේ අද අසාලේ වීම ලියනවා නේද මොකද අපි වාක්‍ය ලියනකොට වාක්‍ය ලිවීමේදී ඔයාලා නේද නිවැරදිව ලියන්න ඕන ඊට පස්සේ නිවැරදිව පද බෙදන විදිය ඉගෙන ගන්න ඕන නේද ඊට පස්සේ නිවැරදිව විරාම ලකුණු දාන විදිය ඉගෙන ගන්න ඕන නේද එවැගේම අකුරු එකට එක ගාවන්න නැතුව ලියන්න ඉගෙන ගැනීම සඳහා තමයි අපි අසාලේ වීම වාක්‍ය ලියන්නේ නේද ඒක දැන් ඔයාලට හොඳටම පැහැදිලි මොකද සිංහල කොච්චර දැනගෙන හිටියත් වැඩක් නැහැ අපි නිවැරදිව ලියන්න දන්නේ නැත්තම් හොඳයි එහෙනම් අපි අසාලේ වීමට සූදානම් වෙන්න වාක්‍ය තුනයි දෙන්නේ ඔව් වාක්‍ය තුනක් දෙන්නම් ඉගෙන ගනිපු වාක්‍ය මතක ඇති සමහර විට ඔයාලට අර යවපු ඡේද ටික ඒ ඡේද පොතේ අලව ගත්ත දේ ඡේද ඔව් සර් ඔව් ක්‍රියාපද නේද ක්‍රියාපද වගු තිබුණනේ නේද ඒ වගුවේ ක්‍රියාපද ටික පුරවන්න තිබුණේ ඒ ටික ඉතාම වැදගත් හොඳද සමන් කරා ඒ ටික ආ හොඳයි පුතේ ඒවා ෆොටෝස් සෙවන්න මට සමහර අය නම් එවලා තිබුණා फोटो हरिदानी गीत गायन दक्षय सांदुनी गीत गायन दक्षय මොකද සර් සේරාය කියන්නකෝ සඳුනි ගීත ගායනයට දක්ෂය සඳුනිද සංගුණිත සඳුනි ආයනිනල කියන්න පුළුවන් දෙපළ පළවෙනි වාක්‍ය සඳුනි ගීත ගායනයට දක්ෂය සඳුනි සයන්නයි දුයන්නයි නියන්නයි සඳුනි ගීත ගායනයට දක්ෂය හරි සර් මොකද්ද සර් සඳුනි ගීත ගායනයට දක්ෂය පසින්දු රෑ අහස දෙස බලා සිටි පසින්දු රෑ අහස දෙස බලා සිටි ඒක මොකද්ද සර් පසින්දු රෑ අහස දෙස බලා සිටි පසින්දු රෑ අහස දෙස බලා සිටි मैंने पलमू एक සඳුනි ගීත ගායනයට දක්ෂය සඳුනි ගීත ගායනයට දක්ෂය හොඳයි මෙන්න තුන්වෙනි එක ඊට දෙවෙනි ඊට දෙවෙනි එක කීයද
ඔව් දෙවනි එක පසිඳු රෑ අහස දෙස බලා සිටි පසිඳු රෑ අහස දෙස බලා සිටි හොඳයි එහෙනම් මෙන්න තුන්වෙනි එක ලියන්න मैंने तुम में नहीं कहा अभी सारुंगले याद गेने गिए अभी सारुंगले याद गेने गिए अभी सारुंगले याद गेने गिए අපි සරුංගලයක්ද ගෙන ගියෙමු හොඳයි හරිද හරයිට් එක නම් අපි හරිද මේ දැමීමට සූදානම් වෙන්න ඔව් පළමු එක දුන්නේ සඳුනි ගීත ගායනය සඳුනි ගීත ගායනයට දක්ෂය හරි බලමු අපි සඳුනි සඳුනි ගීත ගායනයට දක්ෂය ඔව් මම සංයක දුයන් එනවා නේද ගීත ගායනයට දක්ෂය දක්ෂය යයන් ඈත් වෙනවා යයන් ඈත් වෙලා තියෙන්න ඕන मूर्द दिशा राइट इलाके का हरी सर वचन देखा रैहस वजन देखा होने देश ओ रैहस देश का वचन यहाँ बाला 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 ओ बाला सिटी आओ का वचन यहाँ ओ बाला सिटी नैवती में टिक ගෙන ගියෙමු
මගේ ඔක්කොම හරි සර්. හරි. සර් කමිෂන් එක පිට 3 3යි. හොඳයි සමන් පුත. මයික් මේ කැමර එකට පෙන්වන්න මම බලාගෙන යන්නම්. හැමෝගේම පොත් පෙන්වන්න ඕන. 3 3. හොඳයි මම බලාගෙන යන්නම් මේ හැමෝම පෙන්වන්න බලන්න. හරි කොහොම හැමෝම අල්ලන්න ඕන. නෑ සවිරු මම හැමෝගෙන් බලනවා. කොතාමනේ සර් කමිෂන් එක දින සර් සවිරු සෑරා සල්ලිවීම පෙන්වන්න ඕනද? ඔව් පෙන්වන්න ඕන. සඳුකි හරි දුලින්සා පේන්නේ නැහැ. කමිෂන් එක දින හරි රවිනා ඔසඳ මොකද පෙන්වන්න නැත්තේ? නෙතුලි සිතුලි හරි අදීෂා පබලුගේ හරි මෙතුලිගේ හරි ඔව් විදුනිත් බැලුවා දිනුක හොඳයි සාවිරු හරි පමෝදාරි තමිදු ගවේෂ් අබ්දු පෙන්නේ කුචිලා හරි විදුනි හරි තමිදුගේ හරිද සනිජගේ පෙන්නේ ගයින්දු එතකොට අනිත් අය ඔරයිට් අනිත් අය පේන්නේ නැහැ ඔන්න මම බලන්නේ මේ තමිදුගේ තමිදුගේ දැක්කා හරි හොඳයි 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 නෙතුලි දහසගේ නෙතුමිගේ දැම් බ්ලැක් මම හරි පුතේ අදීෂා දැක්කා දැක්කා හොඳයි තරු හරි එහෙනම් තුනෙන් තුනම නම් තරු දා ගන්න තුනෙන් තුනම නම් තරු දා ගන්න තරු කීයද සර් ඈ තරු කීයද තරු කීයද තරු දෙකයි තුනෙන් දෙකට එක තරුවක් දාමු නේද? සමහර වෙලාවට මේ අර ඇඩ් කරන දැන් තමයි ඔයාලගේ වරදින්නේ. නේද පුතේ? දැන් මෙන්න මේ දයන් ඇඩ් කරපු එක සමහර මේ දක්ෂය ඒව පුරුදු වෙන්න ඕනේ දැන්. ඔව්. ඒ වගේ දැන් මෙතන මේ පරිදි රෑ අහස දෙස බලා මේව ලං කරලා ලිව්වොත් වැඩද? නෑ. තරුවක් කලවන්නද? ආව වලවන්නත් පුළුවන්. කමක් නෑ. හොඳයි පුතේ එහෙනම් අපි ඊළඟ සිංහල පොත් ගන්න එහෙනම් ඔය සිංහල නේද? ඔව් පුතේ සිංහල පොත ගන්න. අප්‍රාණවාචී පද දැන් ඔයාලා දන්නව නේද? මම සැරින් සැරේ පොඩි වැරදි ටිකක් දාලා ඇති නේද? ඒවත් ඔයාලා කරන්න ඇති කියලා මම හිතනවා වට්ස් එකේ. ඒක තමයි ඒව අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හොඳද? කරලා ෆොටෝස් එකක් ඕනේ. ඔව් මේ කරලා ඔව් පුතේ ඒක මේ වැඩ කරලා මට ෆොටෝ එවන්න. නැත්තම් මේ තේරුමක් නැහැ. සර් සවිරු එවුවා. ඔව් සවිරු අන්න හරි. සවිරු නම් සාමාන්‍යයෙන් හොඳට එවනවා ඒ ෆොටෝස් ටික මට එවනවා හැම වැඩකම වගේ මම ඉතින් එවෙලෙම නේද අද සවිරු එවුවා එවෙලෙම බලලා දුන්නා ඒ වගේ ඉතින් අනිත් අය තුනන්දු වෙන්න ඕන අම්මලා තාත්තලාට කියන්න නේද පොතේ තියෙන වැඩවල ෆොටෝස් ගහලා මට දාන්න තේරුණාද එතකොට මම ඒව බලලා අඩුපාඩු බලලා දෙන්නම් අඩුපාඩු නැතත් මම බලලා දෙන එක හොඳයි නේද ඒක නිසා පුතේ මේ වැඩේ අනිවාර්යයෙන්ම කරන්න අමතක කරන්න එපා. හොඳේ? හරි. එහෙනම් අපි පාඩමට යමු. අප්‍රාණවාචී පද ඔයාලා දන්නවනේ. අප්‍රාණවාචී එද පණ නැති ඒවා. ඉතින් මේ අපි අද හදන්නේ
අප්‍රාණවාදී නාමපද සමග ක්‍රියාපද යොදවමින් ඔව් තුන වසරදීත් අපි මේක ඉගෙනගෙන තියෙන්නේ නේද තුන වසරදීත් අපි මේක ඉගෙනගෙන තියෙන්නේ අප්‍රාණවාදී නාමපද සමග ක්‍රියාපද යොදන විදිය ඉතින් අපි මාතෘකාවක් ලියමු ඉන්න පොතේ නේ අප්‍රාණවාදී කියන්නේ और सिंगल पोते अप्राणवाची एकवचन अप्राणवाची एकवचन वाक्य हबै ओ वर्तमान काले हबै होंदे अरे एक दिया नो ने अरे मामा दर वाक्य टिका क्लियर हुआ और यार मेरे वाक्य टिका लिया करने को आ माम बोर्ड के लिए तो अरे माम पेन ना ना गोवा रितो को ले सी ताई मैंने मेरे वाक्य टिका और यार तमांगे पोते लिया कर හොඳයි මේ තියෙන්නේ නේද? තේක මාතුකාව ලියා ගන්න ඕනේද? අ මාතුකාව මම බෝඩ් එකේ ලිව්වා. ෆයි මෙන්න මේ වාක්‍ය පහ. ඔයාලා අංක දාන්න. අහසේ තරුව බබලයි लिया गया सर रोक लिया गया ना तो ओके पे वाक्य पाल लिया गया Sehari. Asal. Di mana se? Asal. Ahase taruwa babalai. Ned. A nelum male udete pipei. ගංග සේමෙන් ගලයි වලා කුල පාවි එයි කස ඉවරයි පෙරලේ ඉරේ ඉවරයි කස හරි අපි මෙතන බලමු ඔයාලා පාට පැන්සල් දෙකක් ගන්න පුතේ पाठ देखा थी मुकाबले से पाठ पैसा देखा करने पाठ देखा थी
කැමති පාට දෙකක් ගන්න. සර් අතුයි නිලෝ එකක් නැද්ද? ආ කමක් නැහැ. සර් සර් මට කට්ටුනා ඒක නිසා දැන් මයින් කරන්න එපා. හරි පාට පැන්සල් දෙකක් ගන්න. සර් කැමති පාටක්ද? ඔව් ඒ කැමති පාටක් ගන්න. හරි දැන් ඔයාලට මෙතන පේනව ඇති එක පාටක් අරගෙන මෙන්න මේ අප්‍රාණවාචී නාමපද යටින් ඉරියන්දිව අප්‍රාණවාචී නාමපද මේ තියෙන පළවෙනි එක තරුව මල ඔ මේ තියෙන ඊළඟ එක නෙළුම් මල නේද මේ තියෙන අනිත් එක ගංග අප්‍රාණවාචී ඒක වචන නාම පද මේ අපි ඉරියන් දින නේද වලා කුල ගස් සෝන පාටකින් ඉරියන්ද ගන්නද ඔව් ඕන පාටකින් ඉරියන්ද ගන්න අපි ඉරියන්දේ මොනවටද නාම පද වලට හැබැයි මේ නාම පද පුතේ අප්‍රාණවාචී ඒක වචනයි නේද අප්‍රාණවාචී ඒක වචන ඒක හොඳට තේරුම් ගන්න ඕන අප්‍රාණවාචී ඒක වචන හරි හොඳයි ඊළඟට අනිත් පාට පැන්සල ගන්න පුතා පයි අපි දැන් ක්‍රියාපදයේ යටින් ඉරියඳිමු බබලයි පිපේ ආ පිපේ තෙමෙන් ඔ ගලයි එයි එයි පෙරලේ පෙරලේ ඔයාලට තේරවද මේ ක්‍රියාපදවල ඒ හැම ක්‍රියාපදයකම බබලයි පිපේයි ගලයි එයි පෙරලේ මේ හැම ක්‍රියාපදයකම යම් සමාන බවක් පේනවද පුතේ මොකද සමාන බව හැම ක්‍රියාපදයක්ම ඉවර වෙන්න සර් ඊ අකුරෙන් ආ හැම ක්‍රියාපදයක්ම ඉවර වෙන්නේ ඊ ඉවර වෙන්නේ ඊ අකුරෙන් ඕ ඊ ශබ්දයෙන් නේද ඊ අකුරෙන් බබලයි ඊ අකුරෙන් ඉවර වෙන්නේ එහෙනම් දැන් ඔන්න එතන අපි නීතියක් ඉගෙන ගත්තා නේද ඔයාලේ නීතිය දැක්ක මොකද්ද අප්‍රාණවාචී ඒකවචන නාමපද සමග නාමපද තිබෙන වාක්‍යවල ක්‍රියාපදය යන්නෙන් අවසන් වෙන ක්‍රියාපදයක් ඕන තමයි නේද ලියන්න කරුව බබලයි බබලති ආසේ තරු බබලයි නෙළුම් මල උදේට පිපෙයි ගඟ තෙමි හැමෝම මං කියන වැඩේ හැමෝම කරන්න ඕන ආසේ තරු බබලයි නෙළුම් මල උදේට අහසේ තරුව බබලයි නෙළුම් මල උදේට පිපෙයි ගස්ෙමින් ගලයි වලාකුළු පාවියෙයි ගස සුළඟට පෙරලේ අහසේ තරුව බබලයි නෙළුම් මල අහසේ තරුව බබලයි නෙළුම් මල උදේට පිපෙයි ගඟ සෙමින් ගලයි වලාකුළු පාවියෙයි තරුව බබලයි
නෑ හොඳයි රයිට් මම මේකත් WhatsApp එකට දානවා ලියාගන්න බැරි කමක් වුණා නම් එතනින් බලලා ලියන්න පුළුවන් මේ දැම්මම දානවා හරි පුතේ දැන් ඔයාලා ඉතින් යම් දෙයක් ඉගෙන ගත්තනේ නේද ඊ ශබ්දයෙන් අවසන් වෙන්නේ නේ ක්‍රියාපදයේ ඊ ශබ්දයෙන් අවසන් වෙනවා ඉතින් ඔය විදිහට අපිට තව වාක්‍ය හදන්න පුළුවන් නෙළුම් මල උදේට යන් බල සුදුසු ක්‍රියාපදය පිපේ නෙළුම් මල ආව අපි මේ ඒක අපි මේ ලියලා තියෙන්නේ නේද නෙළුම් මල උදේට පිපේ ඉතින් ඒතනත් එහෙමයි යන්නේ අවසන් වෙනවා නේ ගඟ සෙමින් ගලයි එතනත් එහෙමයි යන්නේ අවසන් වෙනවා රයිට් එහෙනම් ඒ જાතිය වාක්‍ය ලියන්න නේද ඔයාලට දැන් පුළුවන් හැබැයි අප්‍රාණ වාචී නාමපද නේද ඒකවචන නාමපද සමග ඕකෙම අනිත් පැත්ත තියෙනවනේ ඒ මොකද්ද බහුවචන වලදී මොකද වෙන්නේ අප්‍රාණ වාචී බහුවචන නාමපද සමග අහසේ තරු බබලයි मेक लिया मुको बहुवचन क्रियापद अप्राणवाची वाक्यवल उदेत बहुवचन अप्राणवाची नाम पद क्रियापदेटू अर विद्यम अर पाटल देखें ඔයාට දැන් තුන්වෙනි වාක්‍ය ලියන්න පුළුවන් හතර පහ ලියන්න පුළුවන් නේද ඔව් අර ඊළඟ ඒවත් මේ අපිට හරවන්න තියෙන්නේ මොකද්ද ඊළඟ වාක්‍ය තුන පළවෙනියට එන්නේ හසේ තරු බබලයි කමන්නේ සුට්ටක් ඕ මාරුණාට කමක් නැහැ ඔ අහසේ තරු බබලයි අහසේ तारु बाबलाई आहा से तारु बाबलाई वाला कुलु पावी ए ओ वाला कुलु पावी ए गासिया गट पेरले ओ इकमल लिया नोने वलाकुट अकुट परसम वलाकुटी
සූලං ගැට පෙරලි පාට පැන්සල් අරගෙන තාරු වලාකුළු ගස් නේද ඉස්සෙල්ල විදියටම ඉදි අඳින්න ඉස්සෙල්ල විදියටම ඉදි අඳින්න කියවන්න කියවල බලන්න ඒ ක්‍රියාපදයේ යන්නේ අවසන් වෙන හැටි ක්‍රියාපදයේ යන්නේ අවසන් වෙන හැටි ගංගා සෙමින් ගලයි උදේට නෙළුම් මල් පිපෙයි අහසේ තරු බබලයි වලාකුළු පාවි එයි ගස් සුළඟට පෙරළෙයි ගංගා සෙමින් ගලයි උදේට නෙළුම් මල් පිපෙයි අහසේ තරු බබලයි වලාකුළු පාවි එයි ගස් සුළඟට පෙරළෙයි ආගයිඳු ගංගා සෙමින් ගලයි උදේට නෙළුම් මල් පිපේ අහසේ තරු බබලයි වලාකුළු පාවෙයි ගස් සුළඟට පෙරළෙයි ගංගා සෙමින් ගලයි නෙළුම් මල් පිපේ අහසේ තරු බබලයි වලාකුළු පාවෙයි ගස් සුළඟට පෙරළෙයි ගංගා සෙමින් ගලයි උදේට නෙළුම් මල් පිපේ ගංගා සෙමින් ගලයි තරු බබලයි නෙළුම් මල් පිපේ ගස් සුළඟට පෙරළෙයි වලාකුළු පාවියයි ගස් පෙර ගස් සුළඟට පෙරළෙයි ගංගා සෙමින් ගලයි උදේට නෙළුම් ගංගා සෙමින් ගලයි උදේට මල් පිපේ ගංගා සෙමින් ගලයි උදේට නෙළුම් මල් පිපෙයි අහසේ තරු බබලයි වලාකුළු පාවියයි ගස් සුළඟට පෙරළෙයි පබලු ගංගා සෙමින් ගලයි උදේට නෙළුම් මල් පිපේ අහසේ තරු බබලයි වලාකුළු පාවියයි ගස් සුළඟට පෙරළෙයි විදුත් ගංගා සෙමින් ගලයි උදේට නෙළුම් මල් පිපේ අහසේ තරු බබලයි වලාකුළු පාවියයි ගස් සුළඟට පෙරළෙයි නෙතුලි ගංගා සෙමින් ගලයි උදේට නෙළුම් මල් පිපේ අහසේ තරු බබලයි වලාකුළු පාවි ඇයි ගස් සුළඟට පෙරළෙයි හොඳයි හරි හරි පුතේ ඒකේ මේ වැඩක් තියෙනවා කරන්න ගෙදර වැඩක් හොඳද ඒ ගෙදර වැඩේ මම දැම්මට පස්සේ කරන්න ඕන හෙට උදේ ඔයාලට කරන්න පුළුවන් හොඳයි එහෙනම් අපි සිංහල වැඩ මෙතනින් අවසන් කරමු